අපි අද ඇවිල්ලා ඉන්නේ සුගත් මහත්තයලගේ ගෙදර. රාජංගනේ යායා හතර ප්‍රදේශයේ තමයි මෙතුමගේ ඉඩම ගෙදර තියෙන්නේ. මෙතුමගේ ගෙවත්තේ විශේෂ වගාවන් රාශියක් තියෙනවා. දඹල වගාව, වැල්දොඩම් වගාව, පැණිදොඩම් වගාව, ඒ වගේම ඩ්‍රැගන් ෆෘට් වගාව, මෙයාදී වගාවන් කටුවනද වගාව, මෙයාදී විශේෂ වගාවන් රාශියක් තියෙනවා. අපි මේ දැන් රැඳිලා ඉන්නේ එතුමාගේ දඹල වගාව තියෙන ස්ථානයේ. අපි එතුමාගෙන් අහලා බලමු, මෙතුමා හිටපු කමාන්ඩෝ බටේක් දැන් විස්තරම් අරන් ඉන්නේ. අපි එතුමාගෙන් අහමු කොහොමද මේ වගාවට යොමු වුණේ සහ මේ පිළිබඳ විස්තරයක් එතුමාගෙන් අහලා බලමු මේ වගාව සම්බන්ධයෙන්. අයිබන් මහත්තයා. අයිබන් රංජන් මහත්මයා, මම වගාවට පළමුවෙන්ම යොමු වුණේ 2003 තමයි මම හමුදාවට ජොයින්ට් වුණේ කමාන්ඩෝ එකට. 2003 ජොයින්ට් වෙලා ඊට පස්සේ 2015 තමයි මම 12න් අයින් වෙලා ආවේ. අයින් වෙලා ආපු කාල සීමාව ඉඳලම වගාවට යමු වෙලා තමයි මම අයින් වුණේ. අයින් වෙලා දැන් කෙනබදව හමුදාවේ ඉන්න කාලෙම වගාව කරාද නැත්නම් හමුදාවෙන් අයින් වෙලාද වගාවට? මම ඉන්න කාලෙ මම කොටසක් කරා. ඒ ඉන්න අතරදීම ඒ කොටස කරලා මම බැලුවා ඒ වගාව සාර්ථකද කියලා. ඒක සාර්ථක වුණා. ඊට පස්සේ තමයි මම හමුදාවෙන් 12 නුත් අයින් වෙලා නැත්නම් මම කොහොමද 12න් අයින් වෙන්නේ මං හිතේ. ඒ 12න් අයින් වෙලා ඇවිල්ලා ඒක ලොකුවට ව්‍යාප්ත කරේ. ඒ වෙනකොට මම ඉස්සල්ලාම් කරේ දඹල වගාව. දඹල වගාව. ඔව් ඒක තමයි මේක. ඔව් මේ තියෙන වගාවද? ඔව් දැනට මම පටන් ගන්න වෙනවා. දැන් මම 2015 ඇවිල්ලත් දැන් අවුරුදු 6ක් වගේ ෆිට් වෙන්න එනවා. අයටත් වැඩි වගේ 7ක් වගේ ෆිට් වෙන්න එනවා. මේ ඒ ඇවිල්ලා පටන් ගත්ත වගාව තමයි මේ තියෙන්නේ. හා හා මේක මම වතුර මල් දාලා සම්පූර්ණම වෙනත් කවුරුත්ම දඹල කරන්න නැති විදිහ. එතකොට මේ වගාව දීර්ඝ කාලීන වගාවක්ද නැත්නම් කෙටි කාලීනද? කොහොමද මේක අවුරුදු ගාණක් තියෙන දෙක වෙලක් හදපුවාම කොහොමද පොඩ්ඩක් ඒකන කියන්නේ? මේ දඹල කියන්නේ ඇත්තටම ඇවිල්ලා දීර්ඝ කාලීන වගාවක්. දඹල වැලක ආයු කාලය තියෙනවා අවුරුද්දක් එකහමාරක් වගේ කාල සීමාවක් දඹල වැලක් එක වෙනවා. එක වෙනවා. එතකොට සමහර විට ඊට කලින් ඒ වෙල මැරෙන්නත් පුළුවන්. ඔව්. ඒ වගේ කාලයක් තමයි සාමාන්‍යයෙන් ආයු කාලය. එතකොට ඒක ඇවිල්ලා දීර්ඝ කාලීන වගාවක්. කෙටි කාලීන භෝගයක් නෙමෙයි. නෙමෙයි. එතකොට ඒක මේන්ටේන් එක තමයි ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම දැන් මම නම් මේන්ටේන් එක විදිහට කරගෙන යන්නේ. දැන් මම පේලි අතර පේලි දඹල හදලා තියෙන්නේ. ඔව් පේලි. එතකොට මේ අලිවැට කම්බි තමයි ඇදලා තියෙන්නේ ඔක්කොටම. ආ වතුර මල් හයි කරලා තියෙන්නේ. වතුර සප්ලයි එකට. ඔව්. ඊට අමතරව දැන් මේ එක වැලක් මැරෙනකොට එතෙන් මම අනිවාර්යයෙන්ම ආයෙ වැල ගන්නකො උඩට. එතන ඔබතුමා බීජ ලබා ගන්න මේ වගේමද නැත්නම් වෙනම? දැනට මම බීජ ලබා ගන්න මේ වගේම. ඒ වගේම තමයි දැනට මම බීජ ලබා ගන්න. මට හැබැයි මේ මගේ නෝන්ලා ගමෙන් තමයි මම මේක මෙහාට ගෙනාවේ මාතරින්. මේ එහෙම් මට ඔරිජිනල් බීජ ගන්නත් පුළුවන්. ආසයකට අවුරුද්දකට විතර පාරක් අපි කොහොමත් ගම යනවා. එතකොට ඒ ගිහිල්ලා එනකොට එහෙම් බීජ තිබ්බොත් එහෙත් හැම වෙලේම හැම තිස්සෙම තියෙන දෙයක් නෙමෙයි ඒක. අපි යන අවස්ථාවක තිබ්බොත් මම එහෙම් අරන් එනවා. ඒ අරන් ඇවිල්ලා ඒවා තියාගෙන තමයි ඒ බීජෝලගේ කාල සීමාවගේ මේ බීජෝලගේ සමහර විට දැන් කියන්නේ අවුරුද්දක් ගියා කියලා බීජෝල කල්පැනීමක් එහෙම මොනවත් නැහැ. පැලවෙනවා. ආ බීජ. බීජ. ඒ කියන්නේ ඔරිජිනල් බීජ එක. දැන් මේ වගේ නම් ඉතින් කරල් ඇතුලේ තිබිලා එහෙම අපි අරගෙන අවුරුද්දක් විතර තිබ්බහම කරල් ඇතුලෙන් පුස් කාලා ගුළු ගහලා එහෙම සවුත් වෙනවා. නැත්නම් අපි බීජයන් පරිස්සමට තියාගත්තාම අවුරුද්දක් උනා තියාගන්න පුළුවන්. මේ එහෙම ගෙනල්ලා තමයි ගොඩක්ම හිටවන්නේ. නැත්නම් මම මේ වගේනුත් අරන් හිටවන ඒ දෙවෙනි දැන් අපි මේ වගේන් අරන් හිටවන ඒ වගේ දෙවෙනි ඵලයේ එච්චර මේ වැල හැදිලා යවට සාර්ථක මදි. ආදායම කියන්නේ මේ කරල් වෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ආන් ඒක හින්දා තමයි අර විදියට කරන්නේ. බීජ ගන්න. ඒත් එක්කම මේ පේලි අතර පේලි වලගේ කණු තියෙනවා. මේ කණු අනිවාර්යයෙන්ම දැන් කණුවක් කැඩනකොට කණුවක් හිටවන්න. නැත්නම් මේ පේලියක් පෙරලුණාට පස්සේ ආයි මේක කෙලින් කරන්න අමාරු වෙනවා. කරන්න හරි අපහසු වෙනවා. මුල් කණු හරි ශක්තිමත් විදියට දාගන්න ඕනේ. ඒව දාගෙන ඊට අමතරව කණු මැද කණු කැඩනකොට මම කණු වෙනම වගා කරලා තියෙන එක පැත්තක. මොනවද ඉපිල්? ඉපිල් වෙනම ඉපිල් යායක් හැරලා තියෙනවා මගේ කොටසෙම. මේවටම ගන්න. හරි. ඒ ඉපිල් හදලා තියෙන්නේ ඒවටම. ඒව කපන්නෙත් නැහැ මොනවත් නැහැ. මට අවශ්‍ය වෙලාවට මම ඒකෙන් ඉපිල් මේකේ කණු කැඩනකොට මම ඒකෙන් කණු කපාන ඇවිල්ලා මේක හිරවනවා. හිරවනවා. ඒක එහෙම තමයි මේක මේන්ටේන් එක සම්පූර්ණ කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් දවස් ගාන මෙතන පරීක්ෂාවෙන් ඉන්නවනේ මේවට නේද? ඔව් අවධානෙන් ඉන්නවා. දවස් ගානම කියලාත් නැහැ. සතියකට වගේ පාරක් يعني කොහොමත් කඩනකොට අපි දකින්නවනේ දවස් දෙකෙන් හතරෙන් කඩනවනේ. කඩනවනේ. කඩනකොට දකින්නවා. දකින්නකොට අනිවාර්යෙන් මෙතන මේ තේලියේ ඉනි මෙච්චරක් කැඩලා තිනවා. එහෙම අවධානයක් තියෙනවා. තියෙනවා. එතකොට ඊළඟට එක ටර්න් එක බයිනවා මුළු කොටුවේම කැඩලා තියෙන ඉනි ටික හදලා. ඉනි ටික. ඊපස්සේ ඒ ටික හැදුවා. ඒක එතනින් ඉවරයි. ඔව්. දැන් කැලේ කපන එකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ මේ විදිහට කැලේ තියෙන්නේ නැහැ නැත්තම් කොහොමද? දැන් මේ කැලේ මේ විදිහට තියෙන්නේ. මේ කැලේ ප්‍රශ්නයක් නැහැ කවදාවත්. නැත්තම් මම මේක මිදුල වගේ ලස්සනට තියලා තියෙන්නේ. තියාගන්නවා. ඔව්. උදුළු ගානවා කොහොමත්. දඹල විශේෂ දෙයක් තියෙනවා තව. දඹල නිතරම උදුළු ගාන්න බෑ. බෑ. ඒ කියන්නේ ඒකට හේතුව දඹල වලගේ මුල් ගොඩාක් දුර තියෙන්නේ සමහර මුල්. හරි. එතකොට ඒවා උදුළු ගානකොට කැපෙනවා. කැපෙනවා. ඒ කැපුණාට පස්සේ වැල බාල වෙනවා. හරි. ඒකින්ද හැමතරම උදුළු ගාන්නේ. එතකොට තනකොළ මැෂින් එකෙන් තමයි කපන්නේ. එතකොට මැෂින් එකෙන් කපලා වැටෙන තනකොළ ඒවා එහෙමම පෝර වෙනවා. පෝර වෙනවා. ඒ
මේවා පොහොර වෙන්නත් දැන් මේ අවස්ථාවේ දැන් මේ කැලේ මේ විදිහට දිනෙත් දැන් මේ තියෙන රටේ ප්‍රශ්නෙත් එක්ක පෙට්‍රල් ගන්න බෑ පෙට්‍රල් නැහැ බයික් වලවත් අපි පෙට්‍රල් නැහැ දැන් ඒක ඒ ගැටලුව හින්දා තමයි දැන් මේක මේ විදිහට තියෙන්නේ දැන් මේ නැත්තම් මේවා සමහරකට කරගෙන යන්න බැරි තත්ත්වෙට උදා වෙලා තියෙන්නේ උදා වෙලා තියෙන්නේ මේ ඒ තියෙන අවස්ථාවත් එක මේක මේ විදිහට කිව්වොත් මේවා කරන්න හම්බෙන්නෙම නැහැ දැන් බෝග විකුණ ගන්න එකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා හරි දැන් පෙරේද මං කැඩුව දඹලවර තුන හරි දැන් දඹලවර තුන කඩලා ඒක දෙන්න බැරුව දැන් පැත්තකට දාලා තියෙනවා දාලා තියෙනවා හරි එතකොට දැන් කොහොමත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඒකේ මේකේ කඩන්න ඕන ටර්න් එකට කඩන්න ඕන කඩන්න ඕනේ ඒක දුන්නත් නොදුන්නත් අහක දැම්මත් කඩන්න ඕන නැත්තම් පැහැනවා නැත්තම් පැහුනොත් වැල බාල වෙනවා එහෙමයි කුත් තියෙනවා දැන් කරල් මෝරන්න තිබ්බොත් වැලේ ඔව් වැල මේ කරල් මෝරනකොට වැල කනකට ගහනවා බාල වෙනවා වැල මේ විදිහට නිකන් අර මේ මේ ශාස්ත්‍රීය තත්ත්වෙන් තියෙන්නේ තියෙන්න ඕනේ ඔව් අර විදියට වුණාම හා හා ඒකමයි විශේෂයෙන් ඒ කඩන ටර්න් එකට කොහොමද දුන්නත් නැතත් මොනවා කරත් කඩන කඩන්න ඕනේ හරි ඒකේ දැන් ඕකේ ගොඩාක්ම ප්‍රති මේ මේවා එක තියෙන්නේ අර ඒ කොළඹ මිනිස්සු කන්න නැතු වෙනවා අපි මෙහෙ වගා කරලා විසික් කරලා ඒවා අපිට දෙන්න නැතුව විසික් කරලා දානවා ගමේ මිනිස්සුන්ට පුළුවන් තරම් අබ්බෙදලා ඒක ටිකේ විසික් කරලා දානවා හරිද ඒවත් ලෝක අපරාධ අර මිනිස්සුන්ට කන්න තියෙන එක මෙහෙ නැති කරන්න වෙලා තියෙනවා මේ රටේ තියෙන පාලකයන්ගේ වැරදි වැරදි හරි ඇත්තටම හරි කලකිරීමක් තියෙන්නේ හරිද මේ ඔතනදී දැන් මම විශේෂයෙන් ගත්තහම මම මේ ඔක්කොටම මම ගොවිතැන් වලට ගොඩාක් යමු උනේ ඇවිල්ලා අවියාවිද අතහැරලා දාලා ආවේ. ඔව්. ඒක එපාම කියලා ආවේ. ලේ ගෑවිච්චත් හොදගෙන මෙතෙන් ආවේ. හරි. නැවත ඒ වුණාට දැන් මේ රට උදා වෙලා තියෙන්නේ. මෙව ඔක්කොම අතහැරලා දාලා ආයත් තුල ලේ ගා ගන්න අවියාවිද ගන්න තැනකට වැඩේ වෙලා තමයි අපි නැවතපත් වෙලා තියෙන්නේ. දැන් මම දෙගිඩියාවෙන් මේ මේක කරගෙන යන්නේ දැනට. ඒකට හේතුව තමයි තව ඉස්සරහට අනිවාර්යෙන් මේකනේ මේ මට කරන්න වෙන්නේ. ඔයිට වැඩි එහා ගියද? අපේ තියෙන දැනීමෙන් අපේ තියෙන දැනීමෙන් ප්‍රයෝජන අරන් නැහැ. හරි. අපි අලුත් දෙයක් මේ කරලා තියෙනවා. අපේ තියෙන දැනීම තියෙන්නේ අපිට වෙනම පැත්තකටනේ. ඇත්තටම නිරන්ජන් මම අවුරුදු 18න් හමුදාවට ගිහින්. හරි. හරියටම අවුරුදු 18යි. එතකොට සාමාන්‍යයෙන් 6ක් 4ක් තේරෙන වයසෙන් චුට්ටක් එහාට ගිය මනුස්සයෙක්. ඔව්. තරුණ 18ක් කියන්නේ. හරි. එතකොට මගේ තරුණ ජීවිතේ සම්පූර්ණ කඳවුරකට කැප කරේ. මගේ සම්පූර්ණම මම එළියට එනකොට මට අවුරුදු 12න් ආවේ 18න් ගිහින්. එතකොට මට ඇති අවුරුදු 30 18යි 10යි 20 28 28යි. හරියටම 28යි මට එනකොට. ඔව්. 28යි. 28ෙන් ඇවිල්ලා එතන ඉඳලා කරේ මෙව්වා මෙව්වා අර පැති ගැන හිතුවේ නෑ යමු උන්නේ ඒවට අසාධාරණ පැති වලට යමු උන්නේ සාධාරණ පැත්තෙන් මේක කරන්නේ දැන් ඒ වුණාට දැන් මේ දේ කරන්න බැරි වෙලා තියෙනවා අර දේ කියලා ඉන්න හරි ඒ වුණාට දැන් නැවතත් දැන් රට කවදා හරි දවසක හොඳ තත්ත්වයකට එනවා නම් හිට උනත් ඔව් නැවත මේක හිතේ සතුටෙන් හිතේ පිට්ටකින් පුලියට ඔව් මේවට මේ නිරන්ජන් මලි පුලියට අරන් නැහැ කිසිම කෙනෙක් හරි නෝනගේ මගේ ශ්‍රමය තනි කරමු ඔව් අපි දෙන්නගේ ශ්‍රමයෙන් කරපුවා තියෙන තව වත්ති තියෙනවා ගොඩාක් බලන් දේවා හරි අපි දෙන්නගේ ශ්‍රමයෙන් කරේ මනුස්සයෙකුට යහපතක් වෙන විදිහට තමයි මේවා කරලා තියෙන්නේ හරි අයහපත පැත්තර නෙමෙයි මේ එතකොට අපි දැන් දෙන්න දැන් මෙහෙම කරගෙන ගිය දේවල් මේ විදිහට කරගෙන යන්න බැරි තත්ත්වයක් එනකොට හරි ඉස්සරහට දැන් තව ප්‍රශ්නයක් තියෙනවා අපිට කරන්ට් බිල වැඩි වෙන සීද්දයක් එකට 500ක් සෝරි 100ට 500ක් වැඩි කරලා මේව එකක් මම දැක්කා ඊට ඒ විදිහට උනාට පස්සේ අපි කොහොමද මේවට ජලය මේවා කරගන්නේ ඒ මුදලක් ඒ වගේ ජලයට වැය කරලා මේවා විකුණන්න වෙන්නේ කීයද එතකොට ඔව් කරලා වැඩක් නැති නෝන්ද කරලා වැඩක් නැති නෝන නිරන්ජන් ආන් ඒ තැනට આવුත් තමයි නිරන්ජන් අපිටත් තියෙන්නේ අර තැනට යන්න අනිවාර්යෙන් නේද ඔව් අත්තර ලේගා ගන්න වෙන්නේ අන්තිම වෙලේ ඒ වගේ මොකද තැනට ආවට පස්සේ හරි මේ අත්තර නිරන්ජන් ඇත්තට මොකද දැන් නම් කරකට සාමාන්‍ය මට්ටමට නැගිලා තියෙනවා මේ පහුගිය ටිකේ දවස් දෙක තුනක් වැඩ කරගෙන තියෙනවා නැත්නම් මේවා ඇවිල්ලා ආයි සුපිරිම ගැට දාලා ඇවිල්ලා තිබිච්චත් මගේ තියෙනවා මේ වීඩියෝ කරපුවා මගේ අත් දෙකම ඔව් නේද මේ පයි ෆෝන් එකේ ඔව් මේ ඒ ඒ වගේම තමයි නිරන්ජන් මම කියනවා මේ රටේ පාලකයන්ට තිසේ අපි වගේ මිනිස්සු මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ විදිහට කරගෙන යද්දි හරි මේ විදිහට නිහඬව නිස්කලංකව ඉන්නේ නැද්ද එයාලා සාමාන්‍ය විදිහට ඉදිරි වැඩ කටයුතු කරලා මේවා මේ රටේ මිනිස්සුන්ට යහපතක් වෙන විදිහට මේවා යොදවන්න අනිවාර්යයි හරි ඒක නොවෙන එකනේ ප්‍රශ්නේ නෑ නොවෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ නිරන්ජන් හරි අපි ආයෙත් වගාවට යමු නැත්නම් වගාවත් එක්කම කතා කරමු නැත්නම් අපි අදහස් කියන්න ගියොත් වගාව ගැන මේ කතා කරන්න පොඩ්ඩක් එතකොට අපි මහත්තයා දැන් මේ මේකේ මේ වගාව සාමාන්‍යයෙන් ඒ බීජ පළ ඇට ලබාගෙන එතන ඉඳලා සාමාන්‍ය සිදුවන පොඩ්ඩක් ක්‍රියාවලිය පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? එහෙම කිව්වොත් නිරන්ජන් මහත්තයා දැන් ඉස්සල්ලාම අපි පළමුවෙන්ම කරන්නේ ඉස්සල්ලාම මේ භූමිය සුද්ධ කරගෙන ඊට පස්සේ ඇට හිටවනවා. ඒ ඇට හිටවන්න අපි විශේෂයක් බලක් කපලා නම් මනම් එහෙම නැහැ. නිකන් උදැල්ලෙන් මෙයා කරලා දැන් ඔය මුං කවුපි හිටවන්නේ. ඒ විදිහම තමයි මේ ඇට හිටවන්නේ. හා හරි. ඒ ඉන්න පෙලියට තමන්ට ඕන කරන පෙලිය හිටවනවා නේ. පෙලිය අදාගෙන නේද? ඔව්. එහෙමත් හිටවනවා නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි කම්බි අදින්න නැතුව මේ කණු ලයින් එක විතරක් හිටවලා. එහෙනම් නම් අපි ඉස්සලා නූල් ඇදලා කම්බියට ලයින් කරගන්න එපා. කොහොමද නූල් අදින්න ඕන කදින්න? නැත්නම් කම්බි එක පැත්තකට යනවා. මේන් කණු දෙක හදලා සාමාන්යයෙන් මේකේ පරතරය තියෙන්නේ අඩි 5යි. පෙළ දෙක අතර පරතරය නේ? අතර පරතරය අඩි 5යි. ඊට පස්සේ මේ අතරත් අඩි 5යි. පෙළ දෙක අතර 5යි. දෙක අතර පරතරයත් අඩි 5යි. 5යි 5යි පරතරෙන් තමයි හදන්නේ නේද? 5යි පරතරෙන් තමයි හදන්නේ. හා ඒ හදපුවාම විශේෂ කණුව තියෙනවා මුල් කණුව.
කෙරවලේම කනවා. ඒක ටිකක් ලොකු කනුවක් වෙන්න ඕන. ඔව් මුළු වැලම දරාගෙන ඉන්න පුළුවන් වෙන මට්ටමක් තියෙනවා. ඒ ලයින් එකේම බර දරාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා නේද? තියෙනවා. හා. ඊට පස්සේ ඒ කණු දෙක හිටවලා ඊට පස්සේ මැද අපි පහෙන් පහට මැනලා කණු ටික හිටවනවා. හිටවනවා. හරි. එහෙම කරලා ඇටටි හිටවන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හා. මේ එහෙම වුණාම පොඩි ප්‍රශ්නයක් වෙනව නැත්තේ නැහැ. ඇට පැල වෙලා සතියක් වගේ යනවා පැලවෙන්න. පැලුණාට පස්සේ පැල වෙලා වැල උඩට එනකොට අර කණුවේ කාල සීමාව අපිට තව ටිකක් කෙටි වෙනවා. ඊට පස්සේ වැල උඩට වෙලා වැඩිලා වැල ලස්සන වෙලා ඔක්කොම වෙලා වැල හැදෙන කාලේ එනකොට මල් හැදිලා පල දලන් දරන්න එන කාලේ එනකොට කණු දිරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට ප්‍රශ්නයක් වෙනවා. ඔව්. එතකොට ඒකට කරන්න වෙන්නේ ඊට පස්සේ ආයෙ අලුතෙන් කණු සෙට් එක හිටවන්න. හිටවන්න. ඒ හින්දා තමයි අපි අර ඇට ඉස්සල්ලාම හිටව ගන්න බලන්නේ පුළුවන් තරම් ඉස්සල්ලා. ඉස්සල්ලා. හා හා. ඊට පස්සේ වැල පස්සේ තමයි කණු හදන්නේ. කණු හදන්නේ. එහෙම හදලා ඊට පස්සේ අදිනවා කම්බි. මේ කම්බිය නිරන්ජන් මහත්තයා එදා මම ගෙනාවේ රුපියල් 240 කිලෝ එක. කිලෝ එක. ඔව්. මේක අලිවැට අදින කම්බිය. 16. 16. හරිද? ඔව්. මේ අලිවැට අදින කම්බිය. මේක ගෙනාවේ එතකොට රුපියල් 240. කිලෝ එකක් 2015. හා. හරිද? අද වෙනකොට කොහොමද? අද වෙනකොට 1300 කම්බිය. කිලෝ එක. කිලෝ එකක් 1300 අද වෙනකොට. මම පැචන් වලට ගෙනල්ල තියෙන දැන් අලුතෙන් කම්බි සෙට් එකක් 1300 ගන්න. ඔව් නේද? මේ ඇතුලේ තියෙන තමයි කම්බි කිලෝ 12ක් තියෙනවා. මේකට ඇතුලේ තියෙන කම්බි කිලෝ 9ක් දැනට මේ වෙනකොට. හා. පැසන් එකට පැසන් එක මේ දැන් 1300ක් වෙනවා. හරි. ඔව්. ඒතකොට ඉස්සර කිලෝ එකක් කිලෝ 4ක් 5ක් ගන්න තිබුණා. දැන් 1 කිලෝ එකක් ගද්දි. 1 කිලෝ එකක් ගද්දි. ඒ වගේ 240ට දිවිච්ච එක 1300ක් වුණා. ඔව්. එකට කොහොමද මේ කරලා දැන් ආවා 2015 5 20යි 22යි. අවුරුදු 7කට. 7කට. හරි. මේ එතකොට නිරන්ජන් මහත්මයා මේ ඒ විදිහට හදලා අපි කෙරවලෙන් ගහනවා මේකට කුණ්‍යා. දැන් අර ඔබතුමා කියපු කනුව නේද මේ 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 කරලා නෑ මේක නම් මම අරන් තියෙන්නේ තේක ගහක් මැරිච්ච තේක ගහක් තිබ්බා ඒක කපලා ඉරලා ඒකටම තමයි මම යකලා දෙන්නේ. නැත්තම් මෙතන මේ විදිහට නෙමෙයි වෙන්නේ. මේක තනික මුලේ ඉඳලා තිබිච්ච ගහින්ද තමයි මම ඔහම තියලා තියෙන්නේ. නැත්තම් ඕකෙන් තව එහාට ගිහිල්ලා මේ මුල කුණ්‍යක් ගහනවා මෙහෙම. ඒ කුණ්‍ය ගහන්නේ මේ මේ හරස් කියන්නේ පොළවෙන් හරස් අතර. ඇදේට හා. ඔව් ඇදි හැඩේට. මේක ගහලා ඒක හැබැයි ඒක ගහන්න මේ සාමාන්‍යයෙන් අඩි එකහමාරක් දෙකක් විතර යට ගහපු එක නැද්ද? තියෙනවා. බලමු. මේමයි පැත්තේ. ඔව්. මෙතන. මේ විදිහට නේ. ඔව්. ඇද මේ මේ ලීය අල්ලලා ඒකේ බඳින්න ඕන නේද? එහෙම ඇදලා. ඒක බඳලා කම්බිය මෙතනින් අරගෙන. එතකොට දැන් මේක හිර කරන්න මේ දෙපැත්ත ඉස්සලා හිර කරලා මේ කණුවේ එක්කෙනෙක් සල්ලු කරන්න ඕන. හා හා. සල්ලු කරපුවහම මම මෙතනින් අඩුව දාලා අල්ලලා හිර කරලා මේක ලයින් එක මෙතනින් හිර කරනවා. හිර කරනවා. ඊට පස්සේ අර පැත්තත් ඒ විදිහට හිර කරනවා. අ දෙපැත්තම නේද? දැන් බලන්නකෝ මේකේ සාමාන්‍ය গিitar එක ටෙන්ෂන් එකක් දැන් මේ වැලුව සති දෙකක් විතර වගේ වෙනවා. හා හා. හරි. ආන් ඒ වගේ හොඳ يعني එහෙම ශක්තිමත්ව තියෙනවා. තියෙන්න ඕන මේක. ආවට ගියාට හිටවලා එහෙම මෙහෙ පොඩි දී හිටවලා ඒක කරොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කලදාවෙන් ගණ්ඩේ ඒ කිට්ටු වෙනකොට ඔවා කඩා වැටෙනවා. කඩා වැටෙනවා නේද? හුලඟක් ගැහුවොත් අනික තමයි විශේෂම දේ හුලඟ අත බලන්න ඕන. හා හා. හුලඟ අත දෙපැත්තම කොහොමද එක අතක් නේ තියෙන්නේ හුලඟ. ඔව්. කාලයක් මෙහෙම මෙහාට එනවා. ඒ කාලේ අර අනිත් පැත්තට එනවා. හරි. දැන් මේක මම මේ අතර හැදුවොත් අරහෙන් එන කාලෙටත් බලපානවා මෙහෙන් එන කාලෙට බලපානවා කොහොම කරත් වැල්ලේ මේ හේුණාට පස්සේ ඔව් ඒනි කෙරලා කෙරේ අනිවාර්යෙන් හුලං අත බලලා තමයි වගාව බලලා තමයි ඒක විසිට් කරන්න ඕන කරන්න ඕන නේද ඔව් නිරන්ජන් මහත්තයා මට කවුරුත් කියලා දීපුවා කියලා නේ මම්ම ගත්ත දේවල් තමම්ම කිසිම කෙනෙක් කියලා දීවා මේ කුණ්‍ය කියලා කරන එකක්වත් මට කියලා දීපු දේවල් නේ හා මම්ම මං විසින්ම නිර්මාණය කරගෙන මං විසින්ම කරගෙන යන දේ මේ දැන් ඊට අමතරව නිරන්ජන් මහත්තයා අර විදිහට හදලා ඊට පස්සේ වැල එනවනේ උඩට උඩට වැලාවට පස්සේ අපි සාමාන්‍යයෙන් ඉන මට්ටමේ ඉඳලා දඹල නම් විශේෂයෙන්ම ඔව් ඉන මට්ටමින් උඩට වාඩි ඔව් අතුවැල් තියෙන ඒවා කඩනවා හරිද මේ මේ සෝරි එතන මේ ආකාරයට ඉන මට්ටමින් පල්ලෙහාට දඹල වැලේ වැවෙන අතු ඉති ඉවත් කරලා ඉන්නේ උඩට වැවෙන අතු ඉති වර්ධනයේ මෙසලස්සලා ඊට සාර්ථකව දඹල වගාවක් කරගෙන යන්න පුළුවන් අපි ඊළඟට බලමු මෙතුමා මේ වගාවට ජල සම්පාදනය සිදු කරන්නේ මොන ආකාරයෙන්ද කියලා මෙතනින් මෙතනින් තමයි මෝටරින් තමයි ගහන්නේ මෙතන දාලා. මේක අර වටේ වතුර මල් හයි කරන්න දැන් මෝටරේ නම් මෙතෙන්ද ගැලලා හයි කරනවා. හයි කරා අතරින්ද රෙන්නේ. ඔව් හරි. ආ ආ. ඒකෙන් කෙලින් තව එනවද මොන්ද නෑ නේ. නෑ නෑ. නෑ නෑ. දැන් වලේ වතුර ඇලට යනවා. ඒතර මේකෙන් මෙහෙම බැටරියක් දාලා තියෙන අර වලට. හා දෙපැත්තෙම නේ. එතකොට දැන් මේක ස්ටෝක් එක මැදින්වත් මේකෙන් මෙහාට එනවනේ. එනවනේ එනවනේ. ඔව් ඔව්. ඒ ඇවිල්ලා මේ මේක එතකොට මට අවශ්‍ය කරන හැබැයි මෙහෙමයි. මට මේක මෙච්චර වතුර තිබිලත් නෑ ගන්නේ. මට කරගන්න පුළුවන් එක දවස් 10 දැන් ඇලේ වතුර එනකොට මේකට වතුර පාර දාලා මං ගහනවනේ. එතකොට මේක වතුර අඩු වෙන්නේ නෑනේ. දැන් එනවනේ. ඊට පස්සේ ඒ ගහලා ඒක යොරුනාට පස්සේ ආයෙ දවස් 10ක් විතර වගේ තමයි මේක වතුර තියෙන්නේ. තියෙන්නේ. දවස් 10කින් ඇලේ වතුර ආවත් අවුලක් නෑ. දවස් 10කින් නාවොත් මං එහෙනම් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මුහුණ දෙනවා. එතකොට මං කරන්නේ අර මගේ ළිඳ තියෙනවා. ළිඳේ වතුර ඇත්තරම නෑ. ෂුට්ටයි තියෙන්නේ. ඇත්තට මම මේ වගාවට මීට කලින් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේ මේ වගාව වගා භූමියේ මේ තරම් වල් බිහි වෙලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ මිදුලක් තත්ත්වෙට මේ වගාව තිබුණා. නමුත් දැන් මේ රටේ උද්ගත වෙලා තියෙන පෙට්‍රල් අර්බුද, ඩීසල් අර්බුද ඒ ප්‍රශ්න නිසා තමයි මේ වගාවට මේ හානිය වෙලා තියෙන්නේ.
අපි ප්‍රාර්ථනා කරනවා රට ඉක්මනින් යථාතත්වයට පත් වෙලා මෙතුමා වගේ දිරිය මිනිසුන්ගේ මෙවැනි වගාවන් යලිත් පෙර තිබුණ තත්ත්වෙම ඉතා සාර්ථකව පවත්වාගෙන යන්න හැකි වේවායි කියලා. ඉතින් සුගත් මහත්තයාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගාව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අපිට කියලා හඳුන්වා දීලා අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. අපි ඉදිරියේදී මෙතුමාගේ සරුසාරවත් ෆැෂන් වගාවක් තිබෙනවා මේ වත්තේ අනිත් පස වෙන්නට. නැවත අපි එතුමාගේ ෆැෂන් වගාවේදී ඉදිරියේදී අපි නැවත හම්බ වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.